බල්ලා බෙදලා මිනිස් වෙනව ගෙට ඔතන තැග්ගෙයි ගෙයි ආදර්ශවත් කාන්තාව දැක්කද ආදර්ශවත් කාන්තාව බෙදලා අවුරුදු 25යි එදා හනිමුන් වෙලාවේ කතා කරා වගේම අදත් කතා කරන වරින් මිනිහා කියලා අන්න අපේ යාළුවා කියනවා හැම මිනිහම හිතනවලු මට ලැබුණේ සවුත්තු ගෑණි යාළුවට ලැබුණ හොඳ ගෑණි කියලා එහෙම හිතනවලු මම කියනවා මට ලැබුණේ ශ්‍රේෂ්ඨ ගෑණි මට හොඳම ගෑණි ලැබුණා මේ බලහන් ඉටි රූපේ වගේ අම්මපා බා ඔබ එදා වගේම ලස්සනයි මට උඹත් එක ආයෙ පැනලා යන්න හිතෙනවනේ ආ දැන් මොකටද ඔය බටර් ගන්නෙ මොකක්ද දූමනාව ඔය බටර් ගන්නවනේ මම මේ උඹේ හොඳ කියන්නේ උඹ ඇත්තටම මාර අම්මපා දුවෙක් ඉන්නවා කියලා හිතන්න බෑ දැන් උනොත් බන්දල දෙන්න පුළුවන් උඹ අම්මවා අනේ මේ මට ඔහෙගි හොඳින් වැඩක් නැහැ දැන් මොකද්ද කාරණාව හරි හරි හොඳ කියන්න ඕනේ නැහැ මුන්ට හොඳ කිව්වා මේක ආයෙනවනේ වෙන විදිහකට හොඳ වන්නේ නැහැ හරි මොකද්ද කියන්නේ මේ මගේ හොඳක් ඕනේ නැහැ මිනිස්සු ඔන්නෝයි බීම නවත්තනවා ලැජ්ජ නැතු බඩ ගාගෙන හැමදාම ගෙදරට ඉන්න බඳින වයස ළමෙක් ඉන්නව නේද ලැජ්ජයි නේන්න ලැජ්ජයි නේන්න අපි බිව්වම කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා අපි දන්නවද ඊළඟට මිනිස්සු ඉනායන ඇති අපි අනකොට ඒක තමයි කියන්නේ මිනිස්සු ඒක තමයි මිනිස්සු කතාද නැති අපි පොන්නරු බීල නැහැටි මහලොකු රස්සා කරන්නේ උන් ඉනා වෙනව ඇති යකෝ අපිට ඒක තමයි කියන්නේ මිනිස්සු හිනා වෙනවා ඒක තමයි ඉතින් ඒ ලැජ්ජාවට මම බොරුවා බීලාව උන් කියනවා මට තේරෙන්නේ නැහැ ඉතින් මිනිස්සු බොනින් ඉඳනේ ලැජ්ජාව ඉතින් ලැජ්ජෙන් ඉඳනේ බොන්නේ අනේ අම්මපා මේ මිනිසයා මේ ඕ වැඩක් නැහැ අපේ ළමයා ගැන හිතනවා අම් තම්සේ ඔය කරන වැඩවල වලින් කොහොමද ඒ ළමයාව දීගික දෙන්නේ හා අන්න ඒක තමයි මට තියෙන දුක බොච්ච ලස්සන උඹේ දුව කොච්චර ලස්සන ඒ දුව දීගික දෙන්න බැරි දුකට මම් බොන්නේ යකෝ තම්සට බොන්න ඕන තරම් හේතු තියෙනවා මේ ඒක නෙවෙයි දැන් කෙල්ලට හොඳ කටියුත්තක් කතා කරගෙන යන්නේ. හරි. ඒක දැන් හරි ආගෙන එන්නේ. ආ හරි. දැන් තම්සගොයි බීල නවත්තනවා. නවත්තනවා. කෙල්ලට කතා දෙයක් අර කියනවා නවත්තනවා. 1 2 3 stop නවත්තුවා. ආ 1 2 3 stop කියලා නවත්තයි හේටත් වැඩි වැඩි. මේ අපිට කියලා කෙල්ලෝ 100ක් ඉන්නවද? එක ළමයයි නේද ඉන්නේ? 100ක් හරි ඉන්නවා. ඈ 100ක් හරි ඉන්නවා. උඹ එදා පස්ස ගෙව්වේ නැත්තා. මොකක් අපි කම්මැලි වුණා උඹනේ කොන්දේ අමාරුයි තුනදී අමාරුයි කකුල් රියදෙනවයි එක එක මගුල් කිව්වේ අපි නැගිටින්න කම්මැලි වුණාට නිදා ගන්න කම්මැලි නෑ පුතෝ හරිද මේ තමුන්ගේ කතා වලින් මට වැඩක් නෑ මගේ කට ඇරියොත් දන්නවනේ හරි 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 මේ ඒක නෙවෙයි අද ගුණේරිස් ඇවිල්ලා ගියා ගුණේරිස් ඔව් අර නාකියා ඔව් අර තට්ටි පෑදිච්ච බුවා යකෝ ගෑණි මැරිලා සතියයිනි උන්ට දෙනවද යකෝ අපේ කෙල්ලෝ මූ ලැජ්ජ නැතුව එවිල්ලා අපේ කෙල්ලෙල්ලුවද අදේ මේ නේ නේ මං ඔකට ජාතකයේ තේරුම් කරලා දෙන්නේ එයි මේ මිනිහාවේ අපේ කෙල්ලෙක් එක්ක යන්න නෙවෙයි එහෙනම් උඹ එක්ක යන්නද අලෝ ඒ එව්වට නම් එන්න එපා පුතෝ එහෙම වැඩක් කරනවා නම් කීයක් යනවද කියා මේ ඒකට නෙමෙයි මිනිස්සු එහෙනම් මාව ගන්න යකෝ මං ඒ තත්වෙට ගියාද ඌ එහෙම කැමැති කතාවක් කිව්වද ඒකත් අමුතු අත්දැකීමක් වෙයි නේ ගුණය එහෙනම් මේ ඒ මිනිහා වේකට නෙවෙයි එහෙනම් ඒ මිනිහා තමයි අපේ කෙල්ලට මනමාලිය කොහෙන කපුවා ඌ කපුවා කපුවා හරිනේ බං ඕක හොඳ කපුවා ඕක පූට්ටු කරනවා පූට්ටු කිරිල්ල ආයි හංස පූට්ටුව වගේ දැන් අර කවුද ලත්තා අර දෙමුහුන් දොඩම් ගහ වගේ හිටිය ගෑණි දෙමුහුන් දොඩම් වගේ කියලා ගෑනුන් පුපුමා කරනවද මිනිස්සු? හරි දැන් මොකද දෙමුහුන් දොඩම් කියන්නේ? නෑ ගහට වඩා ගෙඩි ලොකු වෙන්නේ දෙමුහුන් දොඩම් වලනේ බා. ආ ගෙඩි? ගේ මෙන්න ගෙඩි. ඈ කොණ්ඩේ කොණ්ඩේ. ආ කොණ්ඩ ගෙඩිය තොට වඩා කොණ්ඩේ දිනු ඒකිට. අන්න දෙමුහුන් දොඩම් ගහ වගේ හිටියා. ජෝඩු කරා දෙහි කඩන කෙක්ක වගේ කොල්ලෙක්. අන්න උන් දැන් පළතුරු කඩයක් දාගෙන උන්ට ජයයි මම මේ හවසෙන කොටක් දැක්කා ඒ මෙච්චර විතර ෂෝ කොමඩු දෙකක් තිබ්බා මං කාගේද අතාගේ කඩේ ආ මම්මව දැක්කම ආසිතුන සල්ලි නැති ඉඳ අත තියන්න ගියේ එතකොට ජයනියා අර
ලියුම් බෙදෙන පියුම් වගේ ගෑනි ලියුම් බෙදෙන පියුම් වගේ කිව්වේ දැන් පියුම් මොකද කරන්නේ දකින දකින කාට දීගෙන දීගෙන යනවා නේද අර ඒ වගේ හිටියේ ජයනි අන්න ජෝඩු කළා කොරියාවේ ඉන්න කොල්ලේ හාම්මා උන්ට ජයයි කොල්ලා කොරියාවෙන් සල්ලි එවනවා කෙල්ල හොරණ ගල් කොරියක් දාගෙන හම්බ කරනවා කොල්ලෝ 27ක් වැඩ ඒත් බැලු කඩල ඉවර කරන්න ඔව් ලොරි ගණන්ලු යන්නේ ගල් මටත් ආසයි තුන බං හොරණ ගිහින් ජයනිගේ ගල් කොරිය බලලෙන් මේ මේ මට ඔය අනුන්ගේ මගුල් වලින් වැඩක් නැහැ හරිද අපේ කෙල්ලට හොඳ තැනකින් මගුලක් කතා කරගෙන ඔව් මං කිව්ව මනාපයි කියලා හෙට අනිද්දා අපේ ගෙදරටත් එන්න කිව්ව ඒ මිනිස්සු ඒ ඒව කොහෙද ඇඩෝ මේ කවුද මේ ගෙදර ගෘහමූලික උඹ කොහමද කිව්වේ දවස කියලා වරෙන් එනන් කියලා මගෙන් අහන්න නැතුව එහෙම පුළුවන්ද ආ දැන් මට කියන්න බෑ හා කියලා වෙන මිනිස්සු නම් කියනවා මං උඹට එහෙම කියන්නේ වෛතින් දුරදිග හිතලා බලලා වැඩ කරර ගෑනිනි කේන්ති ගන්න බෝද දැන් මොකා වුණත් මං කෙල්ලගේ තාත්තා නේද මටත් කියහන් කවුද බඳින්න ඉන්නේ කා කියලා මී ඈ ෆර්නිචර් හවුස් එකක් තියෙන ෆර්නිචර් හાર્ඩ්වෙයාර් එකක් තියෙන කොල්ලෙක් හાર્ඩ්වෙයාර් එකක් තියෙන කොල්ලෙ ඕහ් එනේ ඉස්සෙල්ලාම කොල්ල බැන්දත් නැතත් පොරොන්දු කරගනි අපේ කෙල්ලගේ නම හાર્ඩ්වෙයාර් එකේ නමට දාන්නේ නැහැ කියලා පොරොන්දු කරගනි ඊ මොකද මිනිස්සෝ ඒ අපේ කෙල්ලගේ නම හાર્ඩ්වෙයාර් එකට දාන්නේ ආදරේ නිසානේ මගුලේ ආදරේ වුණාට බං ගැළපෙන තැන් තියනෝ ගැළපෙන්නේ නැති තැන් තියනෝ ගෑනුන්ගේ නම් හිතන හිතන ඔක්කොටම දාන්න හොඳ නෑ බං ඇයි ඇයි කියන්නේ දැන් බලහන් යනකොට තියනෝ ලතා පොල් තෙල් මෝල සුමනා ඇඹරුන් හල පත්මා ආප්ප කඩේ එහෙම දැම්මන් ගෑනිට හොඳ නෑනි බං ද අපේ කෙල්ලගේ නම දැම්මන් හાર્ඩ්වෙයාර් එකට ගැළපෙයිද මේ ඒක නෙවෙයි අපේ කෙල්ලගේ වාසනාව මේ වගේ මගුලක් හරි ගියේක දැන් මොකක්ද ඕකේ තියෙන මහ ලොකු වාසනාව කියන්නේ ඇයි මිනිස්සු අපේ අම්මලා මාවත් ওই වගේ හાર્ඩ්වෙයාර් එකක් තියෙන කොල්ලෙකුට තමයි කතා කරලා තිබ්බේ ඕ මගේ ඉතින් මෝඩකමට තම්සේක පැනලා ආව ඉතින් උඹට මොකක් හරි අඩුවක් වුණාද උඹට අඩු වුණා නම් අඩු වෙන්නේ නැති වැලි හරි ගල් හරි වෙන මොකුත් අඩුවක් කරේ නෑ මම උඹට මොන අඩුවද කරේ කියා අනේ මේ දැන් බලනවා තම්සේගේ රස්සාවවත් ස්ථීරද ඒක කොයි වෙලේ නැති වෙයිද දන්නේ මේක හිම නෙමෙයි පරම්පරා ගණනාවක් තියෙන රස්සාවක් මාගුල පළයම් බයි යන්න දැන් හන්දියේ ජෝඩියා වැඩ කරපු හાર્ඩ්වෙයාර් එක ජෝඩියා ඔව් ඕකට හાર્ඩ්වෙයාර් එකේ මුදලාලි කවලු කොල්ලෝ ඒක අවුරුhari මොනාරි ඉල්ලුවාම ඤක් ගන්න නැතුව නැත්තම් ඒ වෙනුවට වෙන එකක් හරි ගියාපිය කියලා කෙල්ලෙක් වැරදිලාද කොහෙද ඇවිල්ලා අහලා මල්ලි මේ ටොයිලට් ටිෂු නැද්ද කියලා මූගෙල ටොයිලට් ටිෂු නැ නොම්මර තුනේ වැලි කඩ දාසියක් දෙන්නද කියලා අන්න ඒ හાર્ඩ්වෙයාර් එකත් වැහුණා ළඟදී පරම්පරාව මේ ඒ උගේ නොදනුවත්කම හින්දා හાર્ඩ්වෙයාර් එකක් හાર્ඩ්වෙයාර් එකක් වෙන්නේ ආපිකෝ එකත් එක්ක එකතු වුණොත් විතරයි මට තේරුණා ඇයි මිනිස්සු ආපිකෝ එකත් එක්ක එකතු වෙච්ච හાર્ඩ්වෙයාර් එකක් අද ඇරලා හෙට වහන්නේ නැ ඒක පරම්පරා ගණන තීන රස්සාවක් අම්මා ඒකයි නේද තොර ආපි කොයිදේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා ඇයි මිනිස්සු ලංකාවට රබර් මෙට්ට අඳුන්නලා දුන්නේ කවුද ආපිකෝ එතකොට ප්ලාස්ටික් ටැංකි අඳුන්නලා දුන්නේ කවුද ඒක කොහොම නෙමෙයි බං ඉස්සර මිනිස්සු වතුර බොනෝ ටිකක් වතුර බීගෙන යනකොට වතුරේගේ පොඩි ගඳක් වගේනෝ නැගලා බලන උඩ තියෙන සිමෙන්ති ටැංකියේ රහත්තලාමේ ගැරන්ඩි එක හරි තලගෝ එක හරි මොකෙක් හරි ඕකේ කුණු වෙලා සතියක් විතර ඒක තමයි බීලා තියෙන්නේ ඔය හයිබ්‍රිඩ් ටැංකිය ආවට පස්සේ තමයි විශ්වාසින් වතුර ටිකක් බොන්න පුළුවන් උනේ අනිත් එක ඔය ෆෝම් මෙට්ටේ ආපිකෝ ෆෝම් මෙට්ටේ ඕකට දාපු නමත් මාරු ෆෝම් මෙට්ටේ ඇයි බං එකක් තල්ලු කරාම දෙකක් ඔටෝ තල්ලු වෙනවා ජනගහනය වැඩි වෙන ප්‍රධානම හේතුවක් ඕක. මෙතනත් ඉන්න ඉතින් ඔය ටාගට් ගහපු කට්ටිය තමයි. ළමයි? ළමයි නෙමෙයි බං.
මංකිය වතුර ටැංකි මෙට්ට ඔක්කොම ටාගට් ගහපු ඔය ළමයි තින්නවා මේගොල්ලෝ විතර අපි දන්නේ නැහැ බං ඔය මෙට්ටේ වටිනාකම අර කියනකොට මූණ කොහොමද අම්මා ෆෝම් මෙට්ටනේ අම්මා පපේ ගෙදර ෆෝම් මෙට්ටයක් ඒ කාලේ ගත්තනම් තොටයි මටයි කසාද 7ක් 8ක් කොල්ල තමයි නවතින්න වෙන්නේ ඈ නෑ නෑ ඒක වැඩක් නෑ මේ आपको हार्डवेयर के कतुवेला हाँ दें परंपरा तुनक एक ही हुए एक ही हुए सी आगे पुतार पुतागे मुनुबुरार दें मैं आपको आया हितान ने फर्नीचर हाउस से काटती है ना हार्डवेयर करन एक गुल्लू मेरे गुल्ले पावले माया किया ला अम्मा भाई अन्य तने ने बंदी नहीं आप योग की हाईये समागम के इन्न अभी बैठे तीन मानुसे का खता कर ला तीन दी तामुसे ते का पैनल आया मामा ये मन ओना ना मामा तब तो होंडे वैदगत पावल ग पाला पाला इता मम वैदगत करांगे ना पढ़ दाई इता वो है ना अन्ने मामा यानो आप ही कोई कट गिला मामा पटरंगर नो फर्नीचर सेंटर रे कोई हार्डवेयर रे कोई जयंत व्यार फॉर्म मेट्रस कियला वारें बोर्ड डे कांदी नियन देंग देंग आंधी मुबा मैं वेलावट ओने का कांदी न बुलवा।